දෙදස් විස්සේ එකොළහයි විසිනමව දින මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යංශයක් වශයෙන් මගේ අමාත්‍යංශයත් රාජ්‍ය අමාත්‍යංශයත් ගන්න පියවර පිළිබඳව අපෙන් විමසුවා වගකීතු රජයක් හැටියට අපි වහාම ක්‍රියාත්මක වෙලා පංචපුද්ගල කමිටුවක් විද්වතුන් පස් දෙනෙක්ගෙන් යුක්තව ස්ථාපිත කරා කුසලා සරෝජිනී වීරවර්ධන මහත්ය විශ්‍රාමලත් මහාධිකරණ විනිශ්චයකාරතුමිය සභාපති ධූරය දරුවා මම ප්‍රකාශ කරා සතියකින් අතුරු වාර්තාවක් අරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි කමිටු නිර්දේශ මොනවාද කියලා බලලා ඒක ක්‍රියාත්මක කිරීමට අපි වැඩ කරනවායි කියලා ඒ අනුව අපිට වාර්තාවක් සතියකින් ලබා දීලා තියෙනවා අතුරු වාර්තාවක් ප්‍රධාන වාර්තාව මාසකින් ලබා දෙනවා කියලා කියලා තියෙනවා එහි පසුබිම ස්ථානීය පරීක්ෂණයේ නිරීක්ෂණ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සාක්ෂි විශ්ලේෂණය කමිටු නිරීක්ෂණ හා කමිටු නිර්දේශ කියලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා මම ගරු සභාවට මේක සභාගත කරනවා කමිටුවේ නිර්දේශ දැනටමත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යනවා අද අපේ බන්ධනාගාරවල ඇතිවලා තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි රඳවියන් විශාල සංඛ්‍යාවක් ඒ බන්ධනාගාරවල සිටිනවා මේකට ප්‍රධාන හේතුවක් තමයි අප දිය යුතු පුද්ගලයන්ට අප නොදී ඒ පුද්ගලයන් සිරගත කිරීම ඒක වැරදි ප්‍රතිපත්තියක් ඒක අපේ නිවැරදි කළ යුතු ප්‍රතිපත්තියක් අප ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විශේෂ අවස්ථාවලදී පමණ 1997 අප පිළිබඳ නීතිය සඳහන් වෙලා තිබෙන්නේ මෙන්න මේ විශේෂ අවස්ථා හතරදී පමණයි ඒ පුද්ගලයා හිරගෙදෙට්ට යවන්න පුළුවන් වන්නේ පළවෙනි විතිරේකය තමයි හේතු තියනවා නම් සාධාරණ ලෙස සිටීමට මේ පුද්ගලයා උසාවියට එන්නේ නැහැ කියලා නඩු වහනකොට පලා යෑමට තත්කරයි කියලා. එහෙම අවස්ථාවකදී එයාට අප දෙන්නේ නැහැ. දෙවැන්න තමයි සාක්ෂිකරුවන් බිය ගැන්වීම. ඒ පුද්ගලයා තත්කරයි කියලා සිටීමට සාධාරණ හේතු තියනවා නම් එහෙනම් ඒ පුද්ගලයා බන්ධනාගාරගත කරන්න පුළුවන්. තුන්වෙනි විතිරේකය තමයි සාක්ෂි විනාශ කිරීමට. ඔව් විකෘති කිරීමට උත්සාහදරයි කියලා සිටීමට හේතු තියනවා නම් එහෙනම් ඒ පුද්ගලයා ඉරේ යවන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඒ පුද්ගලයා නිදහස් කළා සමාජයට යවුවොත් සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වෙයි කියලා අපේක්ෂා කිරීමට සාධාරණ පදනමක් තියනවා නම් එහෙනම් එවන් පුද්ගලයෙකු බන්ධනාගත කිරීම සුදුසුයි. ඒ හැරෙන්න හිරේට යවන්න බෑ. දැන් අද හුඟක් විනිශ්චයකාරවරුන් ඒ මූල ධර්මයට ගරු කරන්නේ නැහැ.